සුභ උදෑසන අලුත් මාසෙක පරණ විදියටම කාල රේඛාව දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ රාළමී ගමුවේ මුවෙක් හිටියලු සබර ගමුවේ මේ ඊතලේ වදින තැනට වැදුනාවි කියලා කාල රේඛාවට අද අපි අපේ රටේ මුලාදෑනි පරම්පරාව ගැන කතා කරන්නයි යන්නේ ඒකට ඉතා සුදුසු උචිත ඒ පිළිබඳව ගැඹුරින් දන්න පතුලටම දන්න සාමාන්‍ය මිනිස්සු නොදන්න දේවලුත් දන්න රාජ්‍ය පරිපාලනය ගැන කතා කරන්නයි අද අපි යන්නේ. අද අපි සමග ඇවිල්ලා තිබෙනවා කේ ඒ තිලකරත්න මැතිතුමා ප්‍රාදේශීය ලේකම්ගෙන් පටන් අර ඔබතුමා හිටියේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඒ වගේම උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් විදිහට අවසාන වශයෙන් සේවය කළ විශ්‍රාම ගිල්ලා විශ්‍රාම යාමේ පස්සෙත් රාජ්‍ය සේවයේ විවිධ තන්ත්‍ර ධර්මින් සේවය කරන නිලහරියෙක්. ඔව් මේ ඔබතුමාගේ ජීවිත කතාව අහන්න නෙමෙයි අපි ඔබතුමාට එන්න කියලා කිව්වේ. හැබැයි මේ රටේ පාලනය සිද්ධ වෙන 114ක් මිනිස්සු මේ රටේ මිනිස්සුන්ගෙන් යැපෙනවා. රාජ්‍ය සේවයේ ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ඉන්නවා. ලේ 114 පුංචි සේවකයාගේ ඉඳලා අමාත්‍යාංශ ලේකම් දක්වා සේවක පරම්පරාවක් ඉන්නවා. ඔවුන්ට පඩි ගෙවන්නේ මාසේ අන්තිමට පඩි ටික දෙන්නේ මේ රටේ මිනිස්සු. හැබැයි ඉතා කෙටියෙන් කියන්න මේ රටේ මිනිස්සුන්ට මේ රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන සාධාරණ සේවා විශ්ට වෙනවද? රටක ජනතාව ගත්තාම රටේ ජනතාව 100%ක්ම පාහේ අද තියෙන ව්‍යූහය අනුව රාජ්‍ය සේවයේ කිසියම් ආකාරයක ප්‍රතිලාභයක් ලබන ජනතාවක් බවට පත් වෙලා තිබෙනවා. අපි බොහොම සරල උදාහරණයක් ගමු. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් උපතේසියට මරණය දක්වා උපතේදී උපැන්න සහතිකය මියගිය අවස්ථාවේදී මරණ සහතිකය නේ මුළු ජීවිතේම සමහර වෙලාවට ඕවා ගන්න ගියාමත් මැරෙන අවස්ථා තියෙනවා. මැරෙනකන් තස්ති අද වෙන්න ඕන. ඔය එහෙම විශේෂ අවස්ථා තියෙනවා ගන්න. එහෙම විශේෂ අවස්ථා නැත්තේ නැහැ. දැන් ප්‍රාදේශීය පාලන ඒ වගේම පළාත් පාලනය ගත්තත් දැන් උපතේදී මේ විඳපු මාතාවගේ කාර්ය රාජකාරිය ඒ වගේ පළාත් පාලනයේ අවසානයේදී මිනිසාගේ බොහොමන් කටයුතු. මෙහෙම ගත්තාම ඕනෑම රාජ්‍ය ආයතනයක් බොහෝ රාජ්‍ය ආයතන ජනතාවගේ උපතේ සිට මරණය දක්වා විවිධ ක්‍රියාකාරකම් වලට සහය දෙනවා, උදව් කරනවා. ඒක අපි අවිවාදයෙන්ම පිළිගන්න කාරණයක්. ඔව් උදව් කරනවා. කොපමණ ගුණ කළත් දුදුන නොවිති යහපත් කියලා කොච්චර උදව් ලබා ගත්තත් දුස් කියන අයත් ඉන්නවා. හැබැයි දැන් ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගැන කතා කරානේ. ඒ වගේම ඔය අතරෙම තියෙනවානේ ප්‍රාදේශීය සභා, නගර සභා, මහානගර සභා. ඔබතුමා දැන් කොමසාරිස් තුමා මොරටුව මහානගර සභාවේ නාගරික කොමසාරිස්. ඔව් දැන් හිතන්නකො කෙනෙක්ට ගෙයක් හදාගන්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගියාම ඔය නගර සභාවල ප්‍රාදේශීය සභාවල ඉන්නවා TO ලා කියලා නිලධාරි ජාතිය. හරි. මේ හොඳ උදාහරණයක් තියෙනවා. මට මේ මෑතකදී මම දන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලංකාවේ ලෝක ප්‍රසිද්ධ කියනවා ජෙෆ්රි බාවා ඇඳපු ප්ලෑන් එක TO මාත්‍යානවලු කවුද මේවා ඇඳේ, කොහොමද මේවා කරන්නේ කියලා. TO ඇඳොත් පටස් ගාලා පාස් කරගන්න පුළුවන්. මොකද්ද මේ අවාසනාවන්ත තත්ත්වය? ඔය කියන්නේ ජනතාවගේ එක්තරා කොටසක් ධර්ම මතය. දැන් අපි දැන් ව්‍යූහාත්මකව ගත්තාම රටේ නීතියක් කියලා කත්ති වෙනවානේ. නීතිය තමයි යම්කිසි කෙනෙක් ගොඩනැගිල්ලක් හදනවා නම්, සංවර්ධනයක් කරනවා නම් නාගරික සංවර්ධන අධිකාරියේ පනත විධිවිධානයන්ට අනුව ඒ පළාත් පාලන ආයතන වලින් අවසර ගන්න ඕනේ. ඒක තමයි විධිවිධානය. හැබැයි මේ විධිවිධානය ක්‍රියාත්මක වෙනකොට ව්‍යූහයක් තියෙනවා. දැන් මම අහන්න බොහොම සරල ප්‍රශ්නයක්. ඔය සැලැස්මක් හඳින බොහෝ දෙනෙක් මාස 6ක් විතර ඔක තමන්ගේ අතේ තියාගෙන ඉන්නවා. අතේ තියාගෙන පළාත් පාලන ආයතනයට අදූදේ වාර දෙනවා. අදූදේ වාර දීලා බලාපොරොත්තු වෙනවා දවස්සක් දෙකක් ඇතුළත මේ අනුමත කරගන්න. නමුත් පළාත් පාලන ආයතන වලත් යම්කිසි ක්‍රියාදාමයක් තිබෙනවානේ. ඒ ආයුධ පත්‍රය ලැබෙන්න ඕනේ, ඒක අධ්‍යයනය කරන්න ඕනේ, කාර්මික ඉල්ලහරියෙක් ගිහලා බලන්න ඕනේ, ඊළඟට සැලසුම් කමිටුවට දාන්න ඕනේ, අවසානයේදී අනුමැතිය දෙන්න ඕනේ මේ අඩුපාඩුකම් බලලා. ඔය ක්‍රියාදාමයේ තුල
එක පැත්තකින් ඒ පුද්ගලයාගේ එහෙම නැත්නම් ඊඩමේ දැන් අපි කවුරුත් දන්න හැම කෙනාම බලන්නේ තමන්ගේ ඊඩමේ උපරිම ප්‍රයෝජනය ගන්නවා. නමුත් මේ රටේ ලංකාවේ නීතියත් වෙනවා දැන් තට්ටු නිවාසයක් කරනවා නම් පයි කියන්නේ වාහන නැවතීමේ පහසුකම් තියෙන්න ඕනේ, ඉඩ තියෙන්න ඕනේ, පරිසරය ආරක්ෂා වෙන්න ඕනේ, කුණු දාමන ක්‍රමයක් තිබෙන්න ඕනේ, විදුලිය ගිනිනුවන උපකරණ තියෙන්න ඕනේ. ඒ සියල්ලම බලලා තමයි අවසානයේදී පළාත් පාලන ආයතනයක් තමන්ගේ අනුමැතිය ලබා දෙන්නේ. මොකද අනුමැතිය දුන්නාට පස්සේ අපිට මෙහා බොහොම අමාරුයි ඒ අනුමැතිය වෙනස් කරන්න. ඒ නිසා අනිකුත් ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් තමයි යම් කිසි පුද්ගලයෙකුගේ ඔය කියන සංවර්ධන සැලැස්මක් අනුමත කිරීම ඒ පළාත් පාලන ආයතනයේ කාර්යභාරය වන්නේ. දැන් ඇත්තටම ඔබ තියෙන කාරණය හරි අපි විතරක් නෙමෙයි ලෝකේ ජීවත් වෙන්න ඕන අනිත් මිනිස්සු ගැනත් හිතමින් තමයි ජීවත් වෙන්න ඕන. හැබැයි පහුගිය වකවානුවේ අර පළාත් පාලන ආයතනවල ප්‍රඥප්තියක් ඇදුවා මේ සේවාවන් සපයන පුරවැසියෝ සහ පළාත් පාලන ආයතනය සමග එකතු වෙලා අපි කොච්චර කාලෙකදී කොයි වෙලාවට කොහොම සේවා සපයනවාද කියලා. ඒ ප්‍රඥප්තිය දැන් බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙනවා නම් ජනතාව මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මම හිතන්නේ ඔය කියන්නේ ඔය ප්‍රඥප්තිය කියලා අදහස් කළේ දැන් ජනතාවට පුරවැසි ප්‍රඥප්තිය. ඔව් ජනතාවට අයිතියක් තියෙනවා. ඒ රාජ්‍ය ආයතන වලින් ඉෂ්ට කරන කාර්යය කලට වේලාවට කරනවා නම් කුමන පදනමක් මතද කරන්න කියන කාරණේ දැනගන්න. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ වේවා, පළාත් පාලන ආයතන හෝ වේවා, විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව හෝ වේවා, ඒගොල්ලෝ හදාගත්තා අයදුම් පත්‍රයක් ලැබුණාම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. ඒක ක්‍රියාදාමය මොකද්ද? ඒක අනුමත කරන්නේ කොහොමද? කොපමණ කාල සීමාවක් ගත වෙනවද? මේ අනාදි වශයෙන් හදපු ප්‍රඥප්තියක් අද රාජ්‍ය සේවයේ හැමතැනකම තිබෙනවා. පසුගිය කාලයේදී යම් යම් අඩුපාඩුකම් මේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී සිදු නොවුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් බොහොම රාජ්‍ය ආයතනවල තවමත් මේ කියන ප්‍රඥප්තිය බොහොම හොඳට ක්‍රියාත්මක වෙනවා. මම බොහොම සරල උදාහරණයක් කියන්නම්. ලංකාවේ අද්දතීය රාජ්‍ය ආයතනයක් ගැන විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව ගැන හිතන්නකෝ. විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව කිව්වම විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවේ කේ තිලකරත්න කියන නම අමතක කරන්න බෑ. තිලකරත්න මහත්තයා ඔබ නිර්මාණශීලී රාජ්‍ය පරිපාලකෙක්. ඔව්. රයිට්. අපි ඒක බොහෝ දෙනෙක් එහෙම කියනවා. කාල රේඛාවේ අපි මිනිස්සුන්ට වැදගත් බොහෝ මනුස්සකම් ගැනත් කතා කරනවා. අපි පුංචි කාලේ කිව්වා අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා අලුතගෙන මනමාලිට හාල්පතක් ගරාලා ඊළගිටත් බෙදාලා පහළගිටත් බෙදාලා අතක් ගනින් සෙට්ටියෝ කියලා. අදහසක් තියෙනවා සමාජයේ, අදහසක් තියෙනවා දේශපාලනය, දේශපාලකයෝ මැති ඇමතිවරු දූෂිතයි කියලා. හැබැයි මම පුද්ගලිකව මං ආයතන ගණනාවක, රාජ්‍ය ආයතන ගණනාවක සම්බන්ධ වෙලා තිබෙනවා. මේවයේ නිලධාරීන් දේශපාලනඥයින්ට වඩා දූෂිතයි කියලා මං කිව්වොත් ඔබතුමා මොකද කියන්නේ? අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔය ඔබ තර්ක කරන්නේ පළදාව තියෙන ගහට තමයි ගලන හොඳ නිලධාරීන් ඉන්නවා හැමෝටම නෙමෙයි. ඔව්. අපි මෙහෙම හිතමුකෝ. දැන් නිකම්ම නිකම් ඉපදිලා නිකම්ම නිකම් මිය යන මිනිස්සු රටේ ඉන්නවා. ඔව්. දැන් දේශපාලනඥයෝත් ඉන්නවා ඒ විදිහටම. නිකම්ම නිකම් සමාජයට ඇවිල්ලා පරම්පරාවෙන් නිකම්ම නිකම් සේවයක්, සාමාන්‍ය සේවයක් කළා සේවීවත් කරන අය. ඒ වගේම රාජ්‍ය සේවයේත් ඔය කියන පදනවම ගන්න පුළුවන්. නමුත් ඔය ක්‍රියාදාමය තුළ වෙනසක් කළ හැකි, වෙනසක් කරන, අනාගතය ගැන හිතන, රාජ්‍ය සේවය ගැන හිතන රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමකුත් ඉන්නවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුරෝගාමී සමාජිකයෙක් විදිහට මේ රාජ්‍ය සේවයේ ඇති වෙලා තියෙන ව්‍යූහය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. ඔය ගැන පොතකුත් පෞගේ කාලෙක ලියවිලා තිබුණා. මේ රාජ්‍ය සේවයේ බමුණු කුලේද මොකක්ද එකක් කියලා. ඔව්. දැන් අපි කියනවා CCS, ඒ කියන්නේ ලංකා සිවිල් සේවය, සිලෝන් සිවිල් සර්විස්, ඊළඟට ලංකා පරිපාලන සේවය, ඊළඟට ශ්‍රී ලංකා පරිපාලන සේවය. ඒක එක්තරා විදිහක බමුණු කුලයක් කියලා කිව්වට ඒක මම වැරද්දක් දකින්නේ නැහැ. මොකද මේ රට කරවන්නේ යම් කිසි මූලිකත්වයේ ගන්න නිලධාරි පැලැන්තියක් ඉන්න ඕනේ. අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, අතිරේක ලේකම්වරු, දෙපාර්ට්මන්ට් ප්‍රධානීන්. මොකද මේ ව්‍යූහය තුළ එවැනි පරිපාලන ව්‍යූහයක් තිබුණ නැත්නම් මේ රට කරවගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා ඒ නිලධාරි පැලැන්තිය නියෝජනය
කරනවා කියන එක දැන් වැරදක් ඔය නෙවෙයි. ඔය පැලැන්ති ආරක්ෂා කරන්නනේ ඔබතුමා ඔය කතා කරන්නේ. නෑ එහෙම නෙමෙයි අර අපි දැන් අර දුන්න ගොමියේ ඊතල කෙතල ගොමිය වගේ යම් ඔබ තර්ක කරනවා නම් අහවල් තැන අහවල් විදිහට මෙන්න මේ විදිහට ව්‍යුහය තුළ වැරදක් වෙලා තියෙනවා කියලා ඒ කියන කාරණේ අපිට පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මම අනුන් ගැන කෙසේ වෙතත් මම ගැන ආඩම්බර වෙනවා රාජ්‍ය සේවයේ බොහොම වෙනසක් කරපු පුද්ගලයෙක් විදියට. ඔය ඒක අපි දන්නවා. ඔව්. දැන් මේ ඒකම කියන්න ඕන ඔබතුමා මේ නිකන් ඉන්න බැරි රාජ්‍ය ඉහළ නිලධාරි ඉහළම රාජ්‍ය සේවී ඉහළම තනතුරට ගියා. හැබැයි ඔබතුමා නිකන් ඉන්න බෑ. ඔබතුමා ඔය ඉන්න අතරේ හිටපු තැන්වලට යමක් ඉතුරු කරලා යනවා. පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වෙලා ඉවර වෙලා අන්තිමට ගෙදර ගියේ පළාත් සභාවට පොතක් ලියලා. ඒ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එළියට බැහැලා ලියනවා ශ්‍රී ලාංකේය විශ්‍රාම වැටුප් කියලා පොතක් මෙතන මේ පොත්ති තියෙනවා. ඊට පස්සේ අවසානයේ ලියනවා සමාජ ආරක්ෂණය කියලා පොතක්. හරි. මේ 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 ඇයි ඇයි මෙහෙම සහදායකත්වයක් දෙන්න හිතුනේ? මෙය තමයි රාජ්‍ය නිලධාරියෙකුගේ පළදාව. දැන් රාජ්‍ය නිලධාරියෙක් කියන්නේ අවුරුද්දකට මම කොස් ගස් කීයකට පර්මිට් කීයක් දුන්නද? මම සමුදු සහනාධාර කීයක් දුන්නද? සමුදු සහනාධාර කීයක් කපා හැරියාද කියන කාරණේ නෙමෙයි. අපි සමාජයට පළදාවක් ඉතිරි කරන්න ඕනේ. මම අදහස් කරන බොහොම සරල කාරණේ තමයි රජයේ සේවයේ තනතුරක් දාන නිලධාරියෙකුට ඒ තනතුරේ මාස 6ක් හරියට සේවය කළොත් තමන්ට හැකියාවක් තිබෙනවා තමන්ගේ විෂයපතේ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙකුගේ වෙන්න ඕන ප්‍රධානතම සේවයක් විදිහට මම සලකනවා තමන්ගේ තනතුරට අනාගතයේ එන නිලධාරීන්ට. එහෙම නැත්නම් තමන්ගේ රාජ්‍ය ආයතනයෙන් සේවයක් ලබාගෙන ඉදිරිපත් වෙන මහජනතාවට යම් කිසි දෙයක් අපි එකතු කරලා තියන්න ඕන සමාජයට. ඒ ඒ ක්‍රමය කරන්න පුළුවන් සරල ක්‍රමක වේද කීපයක් තියෙනවා. මෙවැනි සාකච්ඡා සම්මන්ත්‍රණ පොතපත විවිධ වැඩසටහන් ඒ නිසා රාජ්‍ය නිලධාරීන් විදිහට අපි හැම විටම අපෙන් කළ යුතු සේවය මහජනතාව ඉදිරියේ තබන්නට තමයි මේ පොත්පත් ග්‍රන්ථකරණයට පහුගිය කාලයේදී අපි මෙමෙලා තියෙන්නේ. මගේ අත්දැකීම නම් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් පොතෙන්ම තමයි වැඩ කරන්නේ. ඒකත් එක්තරා පොතක් කියලා තමයි මට පේන්නේ. ඔය ඉතින් අර කියන්නා කෙසේ කියවත් අහන්නා සිය බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා එක්තරා කතාවක් තිබෙනවා. මම හැමෝම නෙමෙයි. ඔව් අපි මෙහෙම හිතමු. ඊටාම් සරලව මේ පස්සේ දිහා බලනවා නම් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද අපෙන්? එහෙමනම් ජනතාව චෝදනා කරනවා නම් රාජ්‍ය සේවයේ දූෂිතයි එහෙම නැත්නම් පිළිකුල් කියලා කියනවා නම් ඒ කියන කාරණේ 80% විතර නිරලතාවයක් තිබෙනවා. ඒ වගේම ජනතාව විශ්වාස කරනවා නම් හැබැයි රාජ්‍ය සේවයේ දූෂිතයි පිළිකුල් අර අපි කියනවානේ අන්ධකාරයට සාප කරනට වඩා එක පහනක් දැල්ලීම අගනේ කියලා. නමුත් ඒ ක්‍රියාවලිය තුළ කිසියම් රාජ්‍ය නිලධාරීන් කොටසක් මේ තියෙන ව්‍යුහය කඩාගෙන තමන්ගේ සේවය ඉෂ්ට කරනවා නම් ජනතාව විශ්වාස කරනවා නම් මම හිතන්නේ අන්න ඒ කාරණය තමයි මම රාජ්‍ය නිලධාරියෙක් විදිහට මේ අවස්ථාවේදී ඉස්මතු කළ පෙන්වන්නේ. ඔව් මම මේ ඔබතුමාගේ එකල පුද්ගලික අරෝවක් පිරිමා ගන්න හදනව නෙමෙයි. ගම කොහෙද ඔබතුමා? මම ඉපදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නියදගල කියලා තියෙන පුට කුඩා ගමක්. ආන්නේ නියදගල තමයි මම ඉපදුනේ 1957 වෙනි අතීතයේදී. හරි. ඒ නියදගල ඉපදුණු ඔබට අවසානයේ විශ්‍රාමයේදී අර ඩිප්ලොමැටික් પાස්පෝර්ට් එකක් වරප්‍රසාදලත් પાස්පෝර්ට් එකක් හම්බෙනවා. මේ රටවල් කීයකට ගිහිල්ලා තියෙනවද? මං හිතන්නේ රාජකාරිය ඔය අහන්නේ රාජකාරිය වශයෙන් වෙන්න ඕනේ. ඔව් රාජකාරිය. ඔය රාජකාරිමේ වශයෙන් මට අවස්ථාව ලැබුණා මං හිතන්නේ රටවල් 25කට 30කට විතර යන සාමාන්‍යයෙන් දෙකෙනෙක් අහයි ඇයි එහෙම ගියේ කියලා. මට මතකයි මම විශ්වාමිතු දෙපාර්ට්මන්ට් එන්න කාලේ විශ්වාමිතු ව්‍යුහය තුළ ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවේ විශ්වාමිතු අපි ගෙවනවා. ඒ රටවල් තුළ. ඔව් දැන් මාත් එක්ක රටවල් 3-4කට ගියා. ඔව් ඒ වගේම අර යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ලෝක තරුණ සමුළුව ඒ වගේම ඒ විවිධ රැසටහන් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන අවස්ථාව ලැබුණා. පස්සේ මම නිවාස අමාත්‍යාංශයේ සේවය කරන කාලේ නැවත වතාවක් අපි ඒකට කියනවා අර World Habitat Day එක. එහෙම නැත්නම් ලෝක ජනාවාස දිනය නිමිත්තෙනුත් ඒ මට අවස්ථාව ලැබුණා. ඒ වගේම රාජ්‍ය සේවයේ බොහෝ නිලධාරීන්ට නොලැබෙන අවස්ථා ගණනාවක් මගේ මන් දන්නේ මොන හේතු නිසා ලැබුණාද කියලා ඇතැම් විට මගේ ක්‍රියාකලාපයකට බලපාන්න ඇති විදේශීය වශයෙන් අත්දැකීම් ලබන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඕ නියඳගල තිලකරත්න ලෝකේ රටවල් 25කට යන්නේ මේ රටේ මිනිස්සුන්ගේ
ධනය පාවිච්චි කරලා වෙන්ඩ ඕන එමන දැඒ වූහය තුළම පුදුරාජ මන්ඩලයේ ශිෂ්‍යත්වයක් ලැබිල මට එක්ත්‍ර අවස්ථාවකදී නවසීලන්තය අධ්‍යාපනය ලබන්න ල නෑලේකම්තුමා මම එන්ඩ හදන්න එතෙන්ට නෙමෙයි මම කියන්නේ මං මුලින් ආපු තැනටමයි එන්නේ. අපේ රට ගොඩදාණ්ඩනම් හරි මේ දේශපාලකය දූෂිතයි දේශපාලනඥයෝ හොරකං කරනවා දේශපාලක් එහෙම අයත් ඇති ඉන්නවත් සමාරය හිරෙත් යනවා ඔය අපරාධ විමර්සන කොට්ටාසුල්ට යන රූපවායිනය අපිට පේනවා හෙමයි ඉන්නවා. හැබැයි මිනිස්සුන්ට පේන්න ඇති දූෂිත රාජ්‍ය නිලධාරීන් බොහොමයක් ඉන්නවා ඔවුන් වරප් සදාද ලබමින් රටරටවල්ලල සංචාරය කරමින් බිස්නස් ක්ලාස්වල ගුවනය සැරිසරමින් ඉතා හොඳට ජීවත්වෙනවා. සමහරය මේ කොළඹහතේ නව රජයේ නිවාසවල ජීවත් වෙනවා. මේ තරම් මේසා විශාල ධනයක් අපි රාජ්‍ය සේවයේ ඉහළ ස්තරයට වියදම් කරද්දී ඒ අයගේ ඒකාධිපතිත්වයක් ඔබ දකින්න නැද්ද මේ රාජ්‍ය ව්‍යුහය තුළ? ඔව් එහෙම නැත්තේ නෑ. දැන් එවැනි ව්‍යුහයක් නිලබල ක්‍රමයේ තුළ තියෙනවා. නමුත් ඕකේ අපි අනිත් පැත්ත බලමුකෝ. මේ ගහ ළඟ මේ වැල ළඟ මේ ගල ළඟ මේ මාහිමේ මේ කඳුපා මුල මේ රට මේ ගම මේ පෙදෙසේ සේවය කරන රාජ්‍ය නිලධාරි නැද්ද? අපි ගත්තොත් ගම්මාන 14,000ක සේවය කරන රාජ්‍ය නිලධාරි නැද්ද? ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330ක සේවය කරන රාජ්‍ය නිලධාරි නැද්ද? පළාත් පාලන ආයතන 343ක සේවය කරන රාජ්‍ය නිලධාරි නැද්ද? ඔබ දන්නවද අපේ මහනගර සභාවේ සැලැස්මක් අනුවත කළාම දුරකථන ඇමතුමක් දෙනවා ඔහුට ඒක ඇවිල්ලා අරගෙන යන්න කියලා. සෑම කෙනට ම නෙම අපි නගරාධිපතිතුමා පවා වෙන් දුරකත ඇමතුමක් දෙන ඇවිල තමන්ගේ සැස් මාර්ගනයන. ඒවගේම සමහර දිනවල අපි දන්න රාජ්‍ය සේවකය උදේ අටයි අටහිතියට තමගේ කන්තූර යන්නවානේ. අපි පෙරවරු හයතියේදල අටහිතිය වෙනකං අපේ නගර සභහට ඇවිල තමන්ගේ අනුමත කරපු සැලස් මාර්ගනයන්න පහසක මදලති වෙන. දේ කියන්නේ යම් යම් රාජ්‍ය ආයතන තමන්ගේ පෙරවරු අටහිතිය පස්වල හතරයි කාල කියන කාරණය ගැන විතර කවධානය කරන්න නැතුව ඒ ඉහලටත් තමන්ගේ රාජ්‍ය සේවය තමන්ගේ සේවය කරන්න බැඳිල තින රාජ්‍ය ආයතන තියෙනවා. හැබැ ඒවගේම ඔබතුමා කියන විදිහට දවසේ පැය 24න් පැය 15,16ක් නිදා වැටෙන කිසිදු තීන්දුවක් නොගන්නා රාජ්‍ය ආයතනත් මේ රාජ්‍ය සේවය තුළ නැතුවා නොවේ. ඒකට හේතු සාධක තියෙනවා. පහුගිය කාලේ අම්ම මතුවෙච්ච ඇතැම් ප්‍රතිපත්තිමේ තීරණ ඇතැම් කොමිෂන් සභාවල් බලපෑම නිසා අද රාජ්‍ය නිලධාරීන් තුළ ඇතිවෙලා තිබෙනවා. පළමු කාරණය තමයි මේ කාරණය කරන්න ගියාම මට ඇතිවෙන්න වූ ප්‍රශ්නය මොකක්ද? පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මට මේ සිදුවීම තුළින් ඇතිවෙන්න වූ වගකීම මොකක්ද? ඒකට කාරණය පාදක කරගෙන රාජකාරී පැහැරන බොහෝ අවස්ථා තිබෙනවා. නමුත් මේ ව්‍යූහය කඩාගෙන බිඳගෙන රට වෙනුවෙන් රාජ්‍ය සේවය වෙනුවෙන් සේවය කර නිලධාරීන් ඕන තරම් මේ ශ්‍රී ලංකාව ඉන්නවා කියන එක මට නිර්භයව අපේ අවිවාදයෙන් නිතුව පිළිගන්නවා. රාජ්‍යයේ මිනිස්සුන්ට ඇත්තටම මිනිස්සුන්ට ආදරේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය උමනාව දුක දිහැ බලල උදව් කරන රාජ්‍ය සේවකයින්ට අපි ගෞරවයක් ලෙස මේ අවස්ථාවේ කියනවා. හැබැයි බොහොමයක් තැනක ඒ දේවල් වෙන්නේ කන්තූරුව මම වැඩ කරන මේක තමයි අපහට ඇති විනෝද භවන කියලා දේකුත් සමහර ආයතන දිහා බලපුවම පේනවා. ඒ වගේම අපි දියලා තියෙන සේවාව උතුම් හොඳ ගති පැවතුම් ලැබු නිල දරුවන් විය මේ දෙරණේ කියලා ලියපු කවි සින්දුත් තියෙනවා. ඔව් ඔව්. ඉරට අහසට කවි ලියලා සින්දු ලියලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න බැලේකම්තුමා මට දැනගන්න හම්බුණා. මේ රාජ්‍ය සේවයේ සමීක්ෂණයක් කරලා තියෙනවා රාජ්‍ය සේවයේ ලක්ෂ 14න් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ඒ කියන්නේ කාර්ය සාධනය දැනට සිද්ධ වෙන්නේ 10%ක කියලා. ඒ කියන්නේ පැය 10ක් 10ක 15ක පැය ඇත්තටම පැය 10ක සේවා කාලයක් ගැන කතා කරොත් හරියට වැඩ කරන්නේ පැය 2යි කියලා සමීක්ෂණයක් තියෙනවා. මට මේක හිටපු ජනාධිපති ලේකම්වරයෙක් තමයි කිව්වේ. ඔය එහෙම සමීක්ෂණ වාර්තාවක් අරගෙන ඒ ජනාධිපති ලේකම්තුමා මේ ගැන පුළුල් වශයෙන් කතා කළා. ඉතින් එතෙන්දී අපි බලන්න ඕනේ මේ රාජ්‍ය සේවකයෙක් දවසට පැය 2ද 3ද වැඩ කරනවා කියන කාරණය නෙමෙයි. ඇයි එවැනි තත්ත්වයකට රාජ්‍ය සේවයේ පත් වුණේ කියන කාරණය. එහෙමනම් ඉතා විධිමත් ක්‍රමවේදයක් පෙරවරු 8යි කාලයේ සිට පස්වරු 4යි කාලය දක්වා රාජ්‍ය සේවයේ පවතිනවා කියන ව්‍යුහයක් තිබෙනවා. හැබැයි සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම අතේ
ඔබ දන්නවා දුරකථනයක් අද තිබෙනවා. ඔව්. එහෙම තහනමක් නෑ රාජ්‍ය සේවකයෙක් සබෝහ අවස්ථාවලදී තමයි. වැඩිපුර දුරකථනය තමයි ඔබගේ නොලෝ ඔබගේ නින්නේ. ඔව්. ඇත්තටම මම දකින සත්‍යය තමයි මම දකින සත්‍යය නම් රාජ්‍ය නිලහරෙන් රාජකාරී වේලාව තුළදී දුරකථනයේ භාවිතය තහනම් කළ යුතුයි. මට මතකයි මම මේ ගිය සතියේ වෙනත් රටක සේවය කරන අපි සහෝදරයෙකුට දුරකථනාංකයක් ගත්තාම උට සෙවුත කතා කරන්න බෑ. ඒ මොකද දුරකථනයේට ඔහුට ආන්සර් කරන්න බෑ. ඔහු රාජකාරී වේලාව නිසා. එවැනි ව්‍යුහයක් රාජ්‍ය සේවයට ඇති වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ රජයේ යම්කිසි ප්‍රතිපත්තියක ඉඳුවක් ගත යුතුයි. අනිවාර්යයෙන්. අපේ කාලය සුපුරුදු පරිදි අපිට හරස් වෙනවා. හැබැයි සුබ රාජ්‍යයක් උදෙසා වඩාත් හිතකාරී රාජ්‍ය සේවයක් උදෙසා කාල රේඛාව අද අත තිබ්බා. මේකට අපි හැමෝම මේ වලට්ටියට අත ගහමු. සුබදායි වඩාත් ඵලදායි මිනිස්සුන්ගේ දුක දන්න මිනිස්සුන්ගේ දුක අඳුරන කන්තෝරුවකට ගොඩ වුණාම මිනිහාගේ වැඩේ මොකද්ද කියලා අහලා ඒක කරලා දෙන රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි කාල රේඛාව වෙන් කළා. ඒකම සියලුම අවංක දක්ෂ කාර්යශූර රාජ්‍ය නිලධාරීන්ට මේ උපහාරයක් වේවා කියලා අද අපි ගෙදර යනවා. ස්තුතියි.